මගේ දෙවෙනි example එක විදිහට මම තෝරා ගන්නා button එකත් text box එකත් label එකත් තෝරාගෙන එන් කොහොමද මේ අපි coding කරන්න කියන දේ පිළිබඳව තලාබු දක්ලා බඳීමට මම මේදී උත්සාහයක් ගන්නවා මම ඉහත කර ඇති මූලික කොටස් ඔබට බාර කරන අතර ඉතිරි කොටස් මම කරගෙන යාමට දැන් සැරසෙනවා එහෙදි මම මුලින්ම ලේබල් එකක් අරන් මෙතනින් වෙන මේ ආකාරයට දා ගන්න ඊළඟට තවත් ලේබල් එකක් අරන් දා ගන්න තවකක් අරන් දා ගන්න ඊළඟට තවත් ලේබල් එකක් අරන් මේ ආකාරයට දකන්නා මේ ලේබල් වල නම් කිරීම තමයි දැන් සිදු කරනු ලබන්නේ මේකට LBL name යනුවෙන් නම් කරන අතර මෙය LBL address යනුවෙන්ද මෙය LBL DOB again date of birth යන නමින්ද මෙය LBL HOB hobby යන නමින්ද හඳුන්වනු අතර මෙය caption පොලෙනිකේ caption එක name දෙවෙනි caption එක address තුන්වෙනි එක date of birth හතරවෙනික හොබි ලෙසත් නම් කරගන්න. ඉන්පසු මෙම ලේබල් මනාව සකස් කරගැනීමට සිද්ධ වෙනවා. එය මෙන්න මේ අන්දමට සකස් කරගෙන දැන් ඒවා විෂයාකාරව PT mark සිදු කරන්න ඕන ඊළඟට boxes kinala meyen me akarata atharna kinala dana text boxes address ekata api danna atuma washing text boxes tunak kinala danna one me akarata text boxes tunak kinala dala Xbox දෙකක් කනල් දාමු ඊළඟට hobby එකට තරමක් ලකු text box එකක් දාන දාලා නමට එන text box එක ටිකක් විශාල කරගන්න ඊළඟට මේ text boxes මේ ආකාරයට මේ ආකාරය සකස් කරගන්න
ආකාරය සකස් කර ගන්නවා. ඊළඟට මේ ටෙක්ස්ට් බොක්ස් දැන් නම් කිරීමටයි මා සැරසෙන්නේ. මේ මම txt name ලෙසද මේ txt add1 txt add2 txt add3 ලෙසට නම් කර ගන්න. මේ txt dob කියලා නම් කර ගන්න. මේ txt hob ලෙස නම් කර ගන්න. දැන් මට අවශ්‍යයි මේ text box වල ඇති මේ text නැති කරලා දාන්න. ඒ සඳහා text කියන property එකට ගිහිල්ලා ඒ අදාළ text එක මකල දාන. මේ ආකාරයට text එක මකල දානවා. මෙහි ඇති මේ ලේබල් වලයි ටෙක්ස් වලයි තියෙන ෆොන්ට් එක මට විශාල කරගැනීමට අවශ්‍යයි. ඒ නිසා මම ලේබල් එක ක්ලික් කරගෙන ඔබගේ කීබෝඩ් ඇති කන්ට්‍රෝල් බටන් එක ක්ලික් කරා. මේ විදිහට සිලෙක්ට් කරගන්න පුළුවන් මට සේලම කම්පෝනන්ට්ස්. මේ components දෙකටම අදාළ පොදු property එකක් තමයි font කියලා කියන්නේ. දැන් ඒ font කියන property එක මට දැන් plus කරගන්න පුළුවන් මම ඒ සඳහා පාවිච්චි කරන මේ sans series එක point 10යි bold කරන ඒ font එක කළා මම okay කරනවා. දැන් මේ ෆෝම් එක මෙන්න මේ ආකාරයට ෆොන්ට් එක මේ ආකාරයට ෆෝමැට් වුණා. මේ හොබි කියන ටෙක්ස්ට් බොක්ස් එකේ මල්ටි ලයින් එක මන් ත්‍රූ කරන මේ මන් තොඩට යාතුයි බලලට අදින කමාන්ඩ් බටන් එක මේ අතරට දමාගෙන මෙහි නේම් එක මම CMB1 යනුවෙන් නම් කරගන්නවා. ඒ කමාන්ඩ් බටන් එකේ කැප්ෂන් එක එන්ට කියලා නම් කරගන්නවා. ඒක ෆොන්ට් එකක් අර තරම්ම අර සයිස් එකටම සකස් කරගන්නවා. මෙතෙක් කරගත් කුඩා වැඩසටහන සේව් කර ගැනීමටයි දැන් මම හදන්නේ. ඒ සඳහා මෙතන ඇති සේව් ප්‍රොජෙක්ට් කියන ටූල් බටන් එක එහෙම නැත්නම් අයිකන් එක ක්ලික් කරන එතකොට මට මේ සේව් ෆයිල් ඇස් කියන ඩයලොග් බොක්ස් එක මේ වෙලාවේ දිස්සෙනවා. මම එහෙදී මයි ඩොකියුමන්ට් වලට ගිහිල්ලා අල්තෙන් ඩිරෙක්ටරි එකක් සාදා ගන්නවා. ඒක මම නම් කරනවා example 2 කියලා. ඒක ඇතුලේ මම මේකේ ෆෝම් එකත් ප්‍රොජෙක්ට් එක සේව් කරගත්තා. දැන් මම තව ටෙක්ස්ට් බොක්ස් එකක් මේකට මෙන්න මේ ආකාරයෙන් ඇතුළත් කරගන්නවා.
මුලත් කරගෙන එහි name එක txt1 ලෙස නම් කරගන්නවා. නම් කරගෙන alignment එක center කරගෙන appearance එක flat mode එකට දාලා ඒ back color එක main part කරගන්න. ඉන් පසු ඒ focal එක main part දමා ගන්න. ඒ font එක නැවතත් point 12ක් පමණ දමාගෙන bold කරගන්න. මේ ඇති text එක මං width කළා දාන මේ අවස්ථාවේදී විතරක් නොවේ මෙහි visible එක false කරගන්න. ඕනෑම component එකක මේ visible කියන property එක false කරගත්තොත් මේ program එක run වෙන වෙලාවට ඒ අදාළ එහෙම නැත්නම් මේ visible false කරගත component එක අපිට නොපෙනී යamak සිද්ධ වෙනවා. හරියටම මේ ආකාරයට. එකද මෙහිදී මේ program එක run වෙනකොට අපි error දමාගෙන තිබුණු text 1 කියන text file එක එහෙම නැත්නම් text box එක නැතිවී ගොස් තිබෙන ආකාරයක් ඔබට පේනවා ඇති. දැන් මම නැවතත් මේ සේව් කරගන්න. සේව් කරගෙන දැන් අප බලමු මෙන්න මේ බටන් එක පාවිච්චි කරලා අපිට මොනවද කරන්න පුළුවන් කියලා. මම මේ බටන් එක ඩබල් ක්ලික් කරනවා. මම නැත්තම් දෙවරක් ක්ලික් කරනවා. එවිට මේ කෝඩ් වින්ඩෝ එකට මම මේ සයි කෝඩ් වින්ඩෝ එක තුලට කමන්ඩ් කිරීමක් සිදු කරනවා. මේ කෝඩ් වින්ඩෝ එක ගැන පොඩ්ඩක් කියනවනම් ඒ කියන්නේ යම් පැහැදිලි කිරීමක් කරනවනම් මේදී මේ සයිඩ් එකේ මනම් මෙතන තියෙන මේ කොම්බෝ බොක්ස් එකෙන් පෙන්නුම් කරන්නේ මේ පැත්තේ තියෙන ඔබ්ජෙක්ට්. කියන්නේ දැන්ට අපේ ෆෝම් එකේ තියෙන සියලුම ඔබ්ජෙක්ට් මේ පැත්තේ කොම්බෝ බොක්ස් එකට ඇතුළත්ලා තියෙනවා. ඒ වගේම මේ පැත්තෙන් පෙන්නුම් කරන්නේ අපි මේ පැත්තෙන් සිලෙක්ට් කරගන්න කොම්බෝ බොක්ස් එකට අදාළ ඉවෙන්ට් එක තමයි මේ පැත්තෙන් ඇතුළත් වී තිබෙන්නේ. මෙතන තියෙන ක්ලික් ඉවෙන්ට් එක drag drop cut focus key down key press key up plus focus mouse down mouse move කියන key event මෙතනට ඇතුළත්ලා තියෙනවා. මේ දී සිදු කරන ලබන්නේ මෙම සබ් රූටින් එකේ දී සිදු කරන ලබන්නේ මේ ඔබ්ජෙක්ට් එකට අදාළ ඉවෙන්ට් එක වන විට ප්‍රෝග්‍රෑම් එකේ සිදු විය යුතු වෙනස්කම් මොනවාද කියලා මෙන්න මෙතන අපි කියන්න ඕනේ විෂුවල් බේසික් ලැන්ග්වේජ් එක භාවිත කරමු. දැන් උදාහරණයක් විදිහට අපි දන්නවා text 1 වල visible එක false වෙලා තියෙන්නේ. එහෙනම් මම මෙතන දුවොත් text 1 වල visible එක true කරන්න කියලා කියනවා මොන වෙලාවෙදිද? මේ cmb1 click කරොත් මේ txt1 visible එක true කරන්න කියලා මේ අස්සයිද මම ලියලා තියෙනවා. දැන් අපි මේ ප්‍රෝග්‍රෑම් එක රන් කර බලමු එය එලෙස සිද්ධ වෙනවද කියලා. මේ බටන් එක ක්ලික් කරත් මෙතන visible true වෙන්න ඕනේ.
ඔව් ඒ එසේ සිදුනා. දැන් මම නැවත ප්‍රොජෙක්ට් එක්ස්ප්ලෝරර් එකේ ඇති ෆාරම් මේන් ක්ලික් කළා. ඒකේ view object ගියොත් එහෙම මට එම ෆෝම් එක වන් බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. එහි ඇති මේ ටෙක්ස් 1 කියන ඔබ්ජෙක්ට් එකේ මල්ටි ලයින් එක මම තෘ කරනවා. මල්ටි ලයින් එක තෘ කළා. ඒකේ ස්ක්‍රෝල් එක මුදානවා. වර්ටිකල් එක විතරක් දානවා. දාලෙවිලා එන්ටර් බටන් එකේ ක්ලික් කරොත් මෙන්න මේ වගේ දේවල් වෙන්නේ කියලා මම දැන් ලියනවා. ටෙක්ස්ට් 1 වල ටෙක්ස්ට් එක සමාන වෙනවා. my name is kela. ඊළඟට txt name එකේ text එකට my address is kela එකට යනවා. txt add1 එකේ text එක txt add 2 එකේ text එක දාන. txt add 3 එකේ text එක කියලා ලියන්න තව ලියන්න ඕනි. my birthday is kela. ekata add wennone txt dob dot text eka. ඊළඟට my hobbies ආ කියලා ඒකට add වෙන්න ඕනේ. txt h කාරයට මම මේ ටයිප් කර ගන්නවා. දැන් අතෝෂම් කියනවා නම් මේ බටන් එක ක්ලික් කරාම වෙන්න ඕනේ visible through වෙලා txt 1 එකේ ඒ text එක මෙන්න මේ විදිහට ලිවෙන්න ඕනේ. අපි දැන් මේ run කර බලමු. name command සිපහ කොළඹ ශ්‍රී ලංකා. date of birth
වෙල්ත් චැන් ඇත්තට ස්විමින් reading අපි enter button එක click කරමු. ඔව් මෙය එම ආකාර විදිහට අවිලා තිනවා. My name is Kamal. My address is 125 Sri Lanka. My birth is 12 January 1978. මහ බේසා semi reading. මේ මගේ තුන්වෙනි සමයන දෙවෙනි program එක ලෙස දෙවෙනි example එක ලෙස මම ඔබට හඳුන්වා දෙන්න කැමතියි. මේනුත් ඔබ ඉදිරි පාඩමට වඩා මිට පෙර පාඩමට වඩා වැඩි දෙයක් මේනුත් ඉගෙන ගන්න ඇතැයි මා සිතනවා.